අයිබෝන් අයිබෝන් ප්‍රගීත් සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට අපි සුපුරුදු විදිහට එහෙනම් ජූනි මාසේ දෙවෙනිදා අඟහරුවාදා දවසේ සිත මෝර්නින් ෂෝ එකත් එක්ක එකතු වෙන්නේ හැමෝම තම තමන්ගේ වැඩ රාජකාරී වලට ටිකෙන් ටික අනුගත වෙමින් ඉන්න වෙලාවක අපි අපේ වැඩේ සුපුරුදු විදිහටම කරගෙන යන ලැස්ති ප්‍රගීත් ඔව් මේ තවත් බින්බර මාසයක් උදා වෙලා තියෙන පොසොන් මාසේ ළඟලඟම පොසොන් පොහොය අතුදාවන්නට නියමිතව තියෙද්දි මොනවද අද පුවත්පත්වල පළවෙන්නේ කියලා අපි බලන්නට සූදානම් අද පත්තර ටික ගත්තාම ප්‍රධාන සිරස්තල නම් එකකට එකක් එකකට එකක් වෙනස් තත්වයක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ අතරේ අපි තෝරගත්ත ඉස්සෙල්ලාම මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන මහචන්දේට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව අද ලබා දීමට නියමිත බව සඳහන් ප්‍රධාන සිරස්තලයේ අපි තෝරගත්තේ අනුව අද පස්වරු 3ට මේ තීන්දුව ලබා දීමට නියමිත බව තමයි වාර්තාවන්. ඒ අතර ලංකාදීපයේ තද ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගන්නේ ඒ කාරණාවමයි විභාගයට ගන්නවාද නැද්ද චන්ද පෙත්සමේ නියෝගය අද දින 11ක විභාගය නිමයි යනුවෙන් තමයි සඳහන් කරන්නේ දින 11ක් තිස්සේ පෙත්සම විභාගයට පෙත්සම් ටික විභාගයට ගන්නවද නැද්ද කියන කාරණාවයි අධිකරණයේදී සාකච්ඡා වෙමින් පැවතුනේ දැන් අද තමයි එහි නිවැරදි තීන්දුව ලැබෙන්නේ එතකොට පෙත්සම් විභාගයටත් තව ටික කාලයක් යාවි දිනයක් තීන්දුව කරන්නට තවම කල් වැඩි වේවි සමහර විට එතකොට මේ මුදල් බලය බොහෝ අපි මෙතනට ආව අපේ ආරාධිතින්ගෙන් ප්‍රශ්න කරපු කාරණා විසඳ ගන්න ලැබෙන්නේ අදින් පසු එළඹෙන කාල සීමාවේදී ඔව් යාත්‍රිය අද අරුණ පුවත්පත්ත් වාර්තා කරනවා මෙන්න මේ ආකාරයට පාර්ලිමේන්තුව විසරවු නියෝගය වෙනස් කරන්න ජනපතිට බැහැ කියලා අගමිනිස්තුරවරයා කරන ප්‍රකාශය ඒ අරුණ පුවත්පත්ේ සමාන ප්‍රධාන කාරණාවක් විදිහට වාර්තා කරනවා පාර්ලිමේන්තුව විසරවු නියෝගය වෙනස් කරන්න ජනපතිට බැහැ කියලයි එතුමනම් සඳහන් කරන්නේ කොහොම වුණත් පාර්ලිමේන්තුව විසරවීමට කටයුතු කිරීම පිළිබඳව ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මේ කාරණා අභියෝගයට ලක් කරමින් තමයි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වුනේ. ඒ පෙත්සම් පිළිබඳ ඉදිරි තීන්දුව අද හවස 3ට ගැනීමට නියමිත බව ඒ සම්බන්ධ තීන්දුව දැනුම් දීමට නියමිත බව තමයි අපිට අලිත් වාර්තා කරන්නට තියෙන අනුව බොහෝ දේ ඉදිරි දිනවලදී සිදුවීමට නියමිත දේ පිළිබඳව තීන්දුව වේවි මේ සමගම මොකද මේ වෙනකොට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නැවත අවධාරණ කරන මාස දෙකක පමණ කාලයක් දින 60ක් 70ක් පමණ ප්‍රමාණවත් පවතින සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලටගෙන සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ මාර්ගෝපදේශ සැලකිල්ලටගෙන මැතිවරණය පැවැත්වීමට දින 60ක් 70ක් අතර කාලයක් ගත වෙනවා කියන කත් ඔහු මේ වෙන විට සඳහන් කරමින් ඉන්නවා. ඔව් ඉතින් දවසට වැඩගත් නිසා අපි ඒ ගැන මුලින්ම සඳහන් කරේ මේ සියලු සිරස්තල අතර වානේ ඒ වගේම COVID-19 පිළිබඳවත් අලුත්ම තත්ත්වය අපි ඔබට වාර්තා කළ යුතුයි කියලා හිතුවාද ලංකාදීපයේ තමයි සුපුරුදු පරිදි මේ සංඛ්‍යාදත්ත වාර්තාව ගෙන එන්නේ උන් සඳහන් කරනවා කොරෝනා 1643ට නැගී 811කට සුවයි මරණ 11යි කියලා ඒ තමයි අලුත්ම තත්ත්වය අද දවස වෙනකොට සංඛ්‍යාදත්ත ඇසුරෙන් ශ්‍රී ලංකාවේ ඔව් ඒ අතරින් මේ ඊයේ සිදු වූ මරණය පිළිබඳව පුවත්පත් කිහිපෙම වගේ අවධානය යොමු කොට තිබෙනවා හොමාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කුවේට් සිට පැමිණි පුද්ගලයෙකු තමයි මිලස මියගේ වයස අවුරුදු 45ක කුවේට්ටි සේවය කළ සූපවේදියෙක් ලෙස ඔහු හඳුන්වා තිබෙනවා අද මෞබිම පුවත්පත් ඔහු පිළිබඳ වාර්තා කරන 11 වෙනි කොරෝනා මරණයේ රිදිගම සූපවේදියෙක් කුවේට් සිට ඇවිත් උරුටැගල රිදිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවටත් කවදුරටත් වාර්තා කරනවා වැඩි වේලාවක් ගත නොකරම ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණා හොමාගම නියඳගල සුසාන භූමියේදී කිසි වෙතක් මේ ගැනත් අවධානය පුවත්පත්වල යොමු වෙලා තියෙනවා මේ අනුව මියගිය පිරිස 11ක් දක්වා ඉහළ යනවා ප්‍රතිකාර ලැබන සංඛ්‍යාවත් අර ඊළඟට පිටව ගිය සංඛ්‍යාවත් සුව වූ සංඛ්‍යාවත් අතර ලොකු වෙනසක් තවමත් දකින්නට ලැබෙන්නේ නැහැ පහුගිය කාලයේ තිබුණු පරතරය ඉතාම අඩු තැනකට ආවා ඒ ආකාරයෙන්ම තමයි තවදුරටත් පවතින්නේ. ඔව් දැන් මේ සංඛ්‍යාව ඉතාම සීග්‍රෙන් වැඩි වෙනට පටන් ගන්න යලිත් බතාවක් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට පැමිණීම පටන් ගැනීමත් එක්ක අද ඒ ගැන දිනමින
පුවත්පතේ වාර්තාවක් සඳහන් වෙනවා පිට රට සිට ආ 522කට කොරෝනා විදේශයන්හි සිට කොරෝනා ආසාදිත පුද්ගලයන් 522 දෙනෙක් මේ වෙනකොට මෙරටට පැමිණ තිබෙන අතර කුවේට්හි සිට පැමිණි පිරිසම 466ක් බවයි වාර්තා වන්නේ ඒ කියන්නේ ආසාදනය වෙලාම තමයි ඕනේ රටවල් වලින් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දැන් එතකොට මේ වාර්තා වෙන 1643 න් 522 දෙනෙක්ම මෙලෙස මැදපෙරදිග රටවල් වල සිට එමත් නැත්නම් සිංගප්පූරුවේ සිට ලංකාවට ආව මේ විවිධ රටවල් වල සිට ලංකාවට ආව විදේශගත ශ්‍රී ලාංකිකයන් ඊට අමතරව වැඩිම පිරිසක් නාවික හමුදා සමාජිකයින් එතකොට සමාජය තුලින් හොයාගත් රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව අඩුයි කියන එක තමයි තවමත් අපිට දකින්න තිබෙන තත්ත්වය. නමුත් දැන් මේ මම සොබින් සිටි අනුෂි මේ පුවත් වාර්තා අතර එවන්නක් සඳහන් වෙනවාද කියන එක පිළිබඳව අර හමුදා නිලධාරීන් දෙදෙනා යුද හමුදා නිලධාරීන් දෙදෙනා හොරණ සහ හෝමගම දෙදෙනා පිළිබඳව අවධානය යොමු කරද්දී ඒ එකයක අසුරු කළ සමීපතමින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදිනී වී ඇති බවට යම් යම් වාර්තා පළ වෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවයි අපි බලමු ඉදිරියේදී නිරවද්‍යතාවය පිළිබඳව තව දුරටත් කෙසේ වෙතත් සමාජය තුළ පැතිරීම පාලනය කරලා ඇති මොහොතක තමයි මේ ආකාරයෙන් ඔය විදේශගත පොකුර විදේශගතව සිට මෙරට පැමිණි පොකුර ඊළඟට නාමික හමුදා පොකුර තමයි සක්‍රියව මේ වෙලාවේ පවතින්නේ. ඒ අතරට බාහිර සමාජය තුළිනුත් යලි රෝගීන් වාර්තාවන්ට ගත්තොත් කරගෙන යන වැඩපිළිවෙලට ඊළඟට ඉදිරියේදී නැවත වතාවක් රට තවදුරටත් විවෘත කිරීම සඳහා ගනිමින් තිබෙන තීන්දුව తీරන වලටත් එහි දැඩි බලපෑමක් ඊළඟට රෝග පිළිබඳව ඒ පසුපසින් එන නිසා අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. දැන් මේ මව්බිමෙත් අර සෞඛ්‍ය අමාත්‍යතුමියගේ වාර්තාවත් එක්කම සඳහන් වෙන්නේ මී උන දරුණුයි ප්‍රමාද වුණොත් මරණය කියලා. ඒකම එම පුවත්පතේම සඳහන් වෙනවා. ඩෙංගු මර්ධනයට වහා සූදානම් වන්න ජනපති හා අගමැතිගෙන් පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස්. විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඩෙංගු මර්ධනය පිළිබඳව ඒ සඳහා අවධානය යොමු කරවීම සඳහා එහිදී සාකච්ඡා වුණු කරුණු ඇතුළත් වාර්තාවක සිරස්තලය තමයි ලෙස මෞබිම පුවත්පතෙන් අපිට මුණ ගැහෙන්නේ. ඔව් දැන් ඒ පුවත් වාර්තාවේ වැඩිදුර විස්තරය සඳහන් වෙන ආකාරයටම හැම අවුරුද්දකම බස්නාහිර පළාතෙන් තමයි වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවකුත් වාර්තා වෙන්නේ. පහුගිය වර්ෂයන් ගණනාවේදීම සංඛ්‍යා දත්ත බැලුවාම බස්නාහිර පළාතේ කියන්නේ කොළඹ ගම්පහ කියන දිස්ත්‍රික්ක දෙක බස්නාහිර පළාතෙනුත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන්නේ. ප්‍රගීත් මම ඊයේ දැක්කා දිවයින පුවත්පතේ අතුල් පිටු වාර්තාවක සඳහන් කරලා තියෙනවා මේ වෙනකොට අපි මේ කතා කරමින් ඉන්න මොහොත වෙනකොට 19000 ඉක්ම වාගිය රෝගීන් සංඛ්‍යාවක් ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ලංකාවෙන් වාර්තා වෙලා තිනවා කියලා. මට මතකයි අපි සියත මෝර්නින් ෂෝ තුලින් මීට මාසයකට විතර කලින් ඔබට සඳහන් කරා 18000කට ආසන්න සංඛ්‍යාවක් පළවෙනි මාස 3ට පමණක් වාර්තා වෙලා තිනවා කියලා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් මේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉක්මවා ගිහින් තිනවා. ඩෙංගු රෝගයෙන් නිසාවෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඒ නිසා ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙන්නේ ඩෙංගු රෝගියෙකු රජයේ හෝ පෞද්ගලික රෝහලකට වාර්තා වූ වහාම ඒ පිළිබඳ ආදේශීය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන්නට කියන කාරණාව දැන් මේක වළක්වන්නට හැකියාව දීලා තියෙන්නේ හැකියාව තියෙන්නේ සාමාන්‍ය අපිටම ඔබට අපිටම තමයි මේ වැළැක්වීමේ හැකියාව තිබෙන්නේ. ඒකයි අපි මේ තරම් ඔබට මතක් කරන්නේ. කොරෝනා ආසාදනය වෙන්නේ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට. නමුත් මේක මදුරුවෙකුගෙන් වැළඳෙන රෝගයක් නිසාවෙන් අපිට පරිස්සම් වීමේ හැකියාව ඕනෑ තරම් ඔව් වාහක බවට පත් වෙන්නේ මදුරුව නිසා. මදුරුව කණේක නවත්ත ගත්තොත් මදුරුව බෝවෙණේක නවත්ත ගත්තොත් ඒ බෝවෙන්න සුදුසු පරිසර තියෙනේවා විනාශ කර දැම්මොත් මේන් අපිට මිදෙන්නට බැරි කමක් නැහැ කියන එකයි අපි අවධාරණය කරන කාරණාව. ඒ අතරේ ප්‍රධාන සිරස්තල වලට අපි අවධානය යොමු කරන්න ඕනේ. දිවයින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය ගිනිඅවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවේ ඌව තැන්නේ සුමන හිමි දිවි ඇතිතෙක් හිරේ කියලා සඳහන් කරනවා. මේ T56 ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 210ක්
නීති විරෝධීව සිය සන්තකයේ තබා ගැනීම පිළිබඳ අධිචෝදනාවට මේ කියන ස්වාමින් වහන්සේ වරදකරු වීම පිළිබඳ කාරණාවයි මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ බවයි සඳහන් වෙන්නේ මේ ඡායාරූපයට අවධානය යොමු වුණා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමේ අනතුරුව කොළඹ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන ගිය අවස්ථාව තමයි දකින්න පුළුවන් මේ කල්පනා කළේ මේ කිනම් මුද්‍රාවද කියලා මේ ඇඟිලි දෙක මෙහෙම තියාගෙන ඉන්න එක මොන මුද්‍රාවට යටතට ගැනෙනවාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා අපි දැකලා නැහැ මීට කලින් මෙහෙම මුද්‍රාවක් පිළිබඳව නම් ඉතින් කොහොම වුණත් මේක හොඳ තත්වයක් නෙවෙයි කිසිසේත්ම මේ ගැන අවධානය යොමු කරමින් විශේෂයෙන් ශාසනය මේ හොඳම කාලය කියලා අපි විශ්වාස කරනවා ලංකාවට බුදුදහම ලැබුණු ඉතාම පින්බර දිනයක් අතලඟ තියාගෙන අපිට මෙවැන්නක් කතා කරන්න වීමත් කනගාටුදායකයි ලංකාවේ සංඝ සසුන ඇරඹිලා අපි වටිනා අතීතය ශ්‍රී විභූතිය ගෞරවයෙන් ස්මරණය කරන කාලයක ස්වාමින් වහන්සේ නමක ගැහැසිරීම මෙආකාර වීම ගැන බොහොම කනගාටුවට පත් වෙනවා දැන් මෙය නීතියෙන් තීන්දුව ලබා දීලා තිබෙන කාරණාවක් ප්‍රගීත් මුද්‍රාව ගැන සඳහන් කරපු නිසා සාමාන්‍යයෙන් අපි ජයග්‍රහණය තමයි මෙහෙම පෙන්වන්නේ වික්ටරි කියලා නමුත් මේ අදාළ වෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ සිරගත වීම ස්වාමින් වහන්සේට ජයග්‍රහණයක් බව එහෙමනම් අපි අවබෝධ කරගමු උන්වහන්සේගේ හැටියට දැන් මෙතනදී ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලබා දුන්නාට තවත් කාරණාවක් සඳහන් වෙනවා අද මෞබිම පුවත්පතේ අපි හිතනවා සාමාන්‍යයෙන් මේ වගේ සිදුවීම් මං උදේත් ප්‍රගීත්ගෙන් ඇහුවේ මං හිතුවා මේ ඉන්දියාවේ විතරයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා නමුත් ලංකාවෙත් අවාසනාවකට මේ වගේ දේවල් වෙනවාද අපිට මතකයි මේ පිළිබඳව තොරතුරු වාර්තා වුණා මීට වසර ගණනාවකට කලින් මෞබිම පුවත්පතේ තමයි අද ඒ වාර්තා කරන්නේ බස් රථය තුලදී පාසා සිසුවිය කෙලසු කොන්දොස්තර වසර 30ක් ඇතුළත අතන ජීවිතාන්තයේ තෙක් සිර දඬුවම් ලැබෙදී මෙතන වසර 30ක සිර දඬුවමක් ලබා දීලා කියලා තමයි සඳහන් කරන්නේ මෞබිම පුවත්පතේ වැඩිදුර වාර්තාව සඳහන් වෙනවා 15 වෙනි පිටුවේ ඔවුන් සඳහන් කරන්නේ මේ විදිහට අයව විවාහ කරගන්නා බවට රවටා බස් කොන්දොස්තරවරෙක් මේ තරුණිය රැගෙන ගොස් බස් රථය තුලදී වගේම විවිධ ලැබුම්හල් වලදී තෑව දූෂණය කර තිබෙනවා කියන කාරණාව එතකොට මෙවන් අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව අපට ලංකාවෙන් වාර්තා කරන්නට සිදු වේවි කියලා අපි කවදාවත් විශ්වාස කරේ නැහැ. ඔව් විවාහකයෙක් වෙන ඔහු අවිවාහකෙක් විදිහට පෙනී තිබින් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ කියලා තෝ ඒ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා. හැබැයි වසර ගණනාවක් ගිහින් වුණත් නීතියේ සාධාරණය යුක්තිය ඒ අදාළ ඒවක සුසුවියට අද ඇය කාන්තාවක් ඉතින් ඇයට හිමිව තිබෙනවා ඒ ලැබෙන වන්දියෙන් දඩයෙන් මෙය ජීවිතයේ ඇයට උණු කැලල වසන්ට බැරි බව අප දන්නවා නමුත් වරදට දඬුවම් නියම වීමත් ඒ දඬුවම් පිළිබඳ මෙලෙස පුවත් වාර්තාවල පළවීමත් එය අප ඔබට ප්‍රකාශ කිරීමත් තුළ බලාපොරොත්තු වෙන්නේ යම් කෙනෙකුට වූ යම් සිතුවිල්ලක් තිබෙනවා නම් ඒවා මේ තුලම පරාජයට පත් කිරීම නැත්නම් යටපත් කර දෙමින් මේ උත්සාහයක් අපි ඊළඟ විරාමෙන් පස්සේ මුලින්ම අවධානය යොමු කරන්නට හිතුවේ මේ දිනවල වැඩි දිනෙක හොයන බලන කතා බහ කරන තවත් කාරණාවක් ගැනයි ඊට කලින් මේ අහලා තියෙනව නේද මේ වක්කඩේ හකුරු හැංගුවා වගේ ගඟටීනි කැපුවා වගේ ඒ වගේ අපි හොඳට අහලා තියෙන කතා නෙමේ ඒ අතරට මං හිතනවා වෙරළට වැලි ගොඩ ගැහුවා වගේ ඒ වගේ ඒව දැන් හැදේ ඉතින් මේ කරන දේවල් විදිහට බැලුවාම මිලියන 800 ගණන් වියදම් කරමින් වැලි බැමි හදලා වැලි පුරවලා වෙරළ ආරක්ෂා කරගන්න පුළුවන් කියලා හිතන වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවක් ලංකාවේ තියෙන්නේ. ඔව්. හැබැයි මෙහෙමයි මේ පිළිබඳව අපි පැති කීපෙම බලන්න ඕනේ. දැනටත් බැලුව බැල්මටම මේ පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වයන් එක දැඩි ලෙස මේ සිදුවීම පිළිබඳව ප්‍රහාර එල්ලබනවා. එම නැත්නම් විවේචනය වෙනවා තමයි අපට දකින්නට තියෙන්නේ. අද මෞබිම පුවත්පත වාර්තා කරනවා වෙරළ ඛාදනයේට කෘත්‍රිම වැලි පෝෂණය ලෝකයේම පිළිගත් ක්‍රමවේදයක් කියලා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා උපුටා දක්වමින් තමයි මේ
පිළිබඳ වාර්තා කරන්නේ මෞබිම් පුවත්පත අනෙක් පත්‍රවලත් මේ ගැන තියෙනවද අනෙක් පුවත්පත් කිහිපයකත් සඳහන් වුණා ප්‍රගීත ඒ අතර වාරේ මේ දැන් ඊයේ දවසේදී මේ පිළිබඳ මාධ්‍ය හමුවකුත් පැවැත්ුණානේ දොර මේ මාධ්‍ය හමුවේදී සඳහන් වෙච්ච තවත් කාරණාවක් දින මින පුවත්පතේ වාර්තා කරනවා කැලිඩෝ ගල්කිස්ස වෙරළ තීර ව්‍යාපෘතියෙන් මහජන මුදල් අපතේ යාමක් වී නැහැ කියලයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කියන්නේ ඔව් අරුණ පුවත්පත තද වාර්තා කරන්නේ කෘත්‍රිම වැල්ලෙන් වැල්ලපත්තේ අලුත් වෙරළක් නිර්මාණය වී ඇති බවට නමුත් මේ පිළිබඳව එහි යමින් මේ පිළිබඳ සොයා බලමින් කළ පුවත් වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා එහි යමින් කියලා කියන්නේ ජනතා නියෝජිතව විදිහට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ මන්ත්‍රීවරයෝ කීප දෙනෙකුත් ගිහිල්ලා ඒ පිළිබඳ සොයා බලන මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් දක්වන ඒ වගේම හිටපු අමාත්‍ය පාට්ලි චම්පිකරණවක මහතාත් අදහසක් වන පුවත් වාර්තාවක් අපට සතුව තියෙනවා අප එය දැන් නරඹායිමු මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු වාර්තාවක් දෙස්විද සංචාරකයන් අතර බොහෝ සෙයින්ම ජනප්‍රිය වෙරළ තීරයක් බවට ගල්කිස්ස වෙරළ තීරය පත්ව තිබුණා. ඒ ගල්කිස්ස වෙරළ තීරය බොහොම ස්වාභාවික සුන්දරත්වයකින් සපිරුණු නිසායි. කෙසේ වෙතත් මෙම ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ කාදණය අවම කර ගැනීම සඳහායි පවසමින් රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් ඉදිකළ කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මේ වන විට මුහුදු කාදණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට ලක්ව තිබෙනවා. රත්මලාන ගල්කිස්ස සහ කළුතර වෙරළ තීරයන් තුනක් සංරක්ෂණයට බව පවසමින් රුපියල් මිලියන 890ක් වැය කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැලි පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණා. ඒ අනුවයි රුපියල් මිලියන 120ක පමණ මුදලක් වියදම් කරමින් ගල්කිස්ස වෙරළ තීරයේ වැලි ඇතිරීම ආරම්භ කර තිබෙන්නේ. විදේශීය සමාගමක් විසින් මෙය සිදු කර තිබුණා. මෙලෙස වෙරළෙහි අතුරුණ ලද වැලි මෙවන විට සම්පූර්ණයෙන්ම කාදණයට ලක් වී වියදම් කරන ලද මුදල් මුළු මනින්ම විනාශයට පත්වෙමින් තිබෙනවා. ගල්කිස්ස වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියේ වැඩ පසුගිය අප්‍රේල් 16 වනදා ආරම්භ කර තිබුව අතර අප්‍රේල් මාස 22 වනදා එහි වැඩ අවසන් කර තිබුණා. කිසිදු සුවබැලීමකින් තොරව නිර්පරාදේ ප්‍රමිතියකින් තොරව සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය හරහා අතිවිශාල මූල්‍යමය පාඩුවක් සිදු වී ඇති බවත් පරිසරයට දැඩි හානියක් සිදු වී ඇති බවත් පරිසර වේදීන් සහ විවිධ කණ්ඩායම් පෙන්වා දෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද මෙම ආන්දෝලනයට තුඩු දී තිබෙන ගල්කිස්ස වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. මේ මිලියන 890න් 99%ක්ම දැන් මුහුදට ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. අපිට ආරංචි වෙන විදියට නිසි පරිසරයකින් වාර්තාවක් නැතුව ඒ වගේම ප්‍රදේශීය ජනතාව දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා ඉවරලා කොරෝනා කාලේ නිරෝධායනයට ලක් වෙලා මිනිස්සු ගෙවල් ඇතුළේ ඉන්නකොට තමයි මේ කාර්යයත් සිද්ධ වෙලා තියෙන නිසා අපි මේ වගේ දේවල් කරලා තියෙනවා. ගිහින් බලන්න උණු වටන වෙරළ. අවුරුදු 5ක් වෙනවා තාමත් එක වැලි කටියක් මුහුදට ගිහිල්ලා නැහැ. මේකට තියෙනා මෙතඩ් එකක්. ඒක තමයි කියන්නේ සෑන්ඩ් එන්ජින් මෙතඩ් එක තමයි මේක හදන්න කියලා තිබ්බේ. මේක නිකන් අර ගමේ කෝපි කඩේ මුදලාලි යවිලා වැලි පිරෙව්ව වගේ වැඩක් තමයි මේක කරලා තියෙන්නේ. මේ අවුරුදු ගාණක් ඉස්සේ තිබ්බ රජයල් වලින් වැඩියෙන්ම මේ පරිසරයට හානි කළ තින රජය මෙය බව මුළු රටම දන්නවා. රටේ ජනතාවගේ රුපියල් මිලියන 900කට වගේ ප්‍රමාණයක් මේ වෙනකොට දැන් මේ මහ මුදල ගහගෙන ගිහිලි ඉවරයි. මේ ව්‍යසනීය ගල්කිස්ස වෙරළ සෝදාපාලුවේ ව්‍යසනය අපේ අමාත්‍යාංශයේ එහෙම නැත්නම් පෞගිය ආණ්ඩුවට දාන්න උත්සාහ කරනවා. මම ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ මුදු කාදණයේ වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙනවා නම් ඒක ඉතාමත් හොඳ දෙයක්. හැබැයි ඒක විධිමත් ශක්ෂිතා අධ්‍යයනයක් එක්ක විධිමත් සමාජ අධ්‍යයනයක් එක්ක විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඒ වගේම රත්මලාන අඟුලාන වෙරළ තීරයත් ගල්කිස්ස වෙරළ තීරයත් කියන මේ
ස්ථාන තුනම ඉලක්ක කරගෙන තමයි මෙම કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරේ. මෙම ස්ථාන තුන සඳහාම වැලි මීටර කියුබ් ලක්ෂ 8ක ප්‍රමාණයක් ස්ථාන තුනටම වැලි පොම්ප කරා වෙරළ කාදන තත්ත්වයක් ඇති වෙනවා ඇති වෙලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය ජාලා මගින් සහ වෙනත් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙනියනවා. නමුත් ඒක ඇත්ත තත්ත්වේ නෙවෙයි. ඔව් විවිධ අදහස් මේ පිළිබඳ දැඩි ආන්දෝලනයට තුඩු දීමත් එක්ක පහුගිය රජයේ දක්වාත් මේ කාරණා වැඩි ගියා අපට යම් තැන්වල දකින්න ලැබුණා. ඒට පාට්ලිව් චම්පි කරන්නව කීටපු අමාත්‍යවරයා විදිහට ඔහු පිළිතුරු බඳිනවා අපට දකින්නට ලැබුණා. කිසි වෙතත් විවිධ කාරණා තියෙනවා. අනුෂි වැලි පුරවල විතරක් ගිහිලාද කියලා කියන එක තමයි හොල බලන්නේ. අනිත් එක විදේශීය සමාගම මොකක්ද වියදම් කරපු මුදල කීයද ඊයේ මාධ්‍ය හැමදේ සඳහන් කරන ආපහු වැලි පුරවන්න පුළුවන් කියලා. නමුත් ඒකද හරිම විසඳුම පාර්ලි ශම්පකරණවක මහතා කිව්වා නිවැරදි ශක්්‍යතා අධ්‍යයනයක් එක්ක මේ කාරණාව කරන්න කියලා. මොකද ක්‍රමවේද ගණනාවකුත් තියෙන නිසා. ඒ වගේම මේ චෝදනාව මුලින්ම එල්ල වෙද්දී ඉදිරිපත් වුණේ හරි අපූර්ව පිළිතුරක්. දැන් මේ ප්‍රදේශයේ කෙමුකු මේ ප්‍රදේශයට වැලි පෙරුවා මේක කොහොමද අපි ගහගෙන යන්න තමයි පෙරුවේ. ඒ ගිහිල්ලා ඔහේ තැම්පත් වෙනවා. ඒක තමයි ලැබුණු පළවෙනි පිළිතුර බවට පත් උනේ. ඉතින් මේ නිසාම තමයි ජනතාව මේ ගැන වඩා අවධානය යොමු කරන්නට කටයුතු කෙරුණේ. මිලියන ගානක කොම්පිටු හැදුවා කියලා හිත හදාගමු. කොම්පිටු හදවමත් වෙන තත්ත්වයේ උක තමයි සාමාන්‍යයෙන් වැල්ලට ගිහිල්ලා එහෙනම් කොම්පිටු හදන්නේ පොඩි දරුවෝ. අපි ඉදිරියට යමු තිබෙන පුංචි කාල වේලාවත් එක්ක මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක සඳහන් වෙනවා චම්පික බේරන්න බොරු සාක්ෂි හැදූ වැලිකඩ හිටපු අයිසී අත්අඩංගුවට ගන්න නීතිපති සීසීඩීට නියෝග කරයි කියලා මේ සඳීප් කියන තරුණයා අනතුරට ලක් කළ සිද්ධිය පිළිබඳව යලිත් උඩට ඇවිල්ලා තියෙනවා. ඊට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම පිළිබඳව තමයි මේ හිටපු සනාධිපතිවරයාට රෙහිව නීතිය ක්‍රියාත්මක වීමට යන්නේ. ඒ අතරවරේ දිනබින පුවත්පතේ තවත් පුවත් වාර්තාවක් සඳහන් වෙනවා ගෝඨාභයට සල්ලි ගෝණියක් දුන් බව ප්‍රකාශ කරන්නයි මට බලපෑම් කරා කියලා. කවුද මෙහෙම සඳහන් කරන්නේ? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සල්ලි ගෝණියක් ලබා දුන් බවට අසත්‍ය ප්‍රකාශයක් කරන මෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති මේජර් නිශාංක සේනාධිපති මහතා ඊයේ දවසේදී දේශපාලන පරිගණීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියාලු. සල්ලි ගෝණියක් ලබා දුන්නා කියලා කියන්න කියලා කිව්වා කියලා තමයි දිනමිනේ සඳහන් වෙන්නේ. ඔව් දිව ඉනහත වාර්තා කරන අල්ලස් කොමිසමට කැඳවා ප්‍රශ්න කිරීමේදී ගෝඨාභයට මිලියන 200ක් දුන් බවට සාක්ෂි දෙන්නයි තර්ජනය කළා කියලා. ඒකම අද මෞබිම පුවත්පතේ වාර්තාවනවා හිටපු නාවික හමුදාපති මාව ඝාතනය කරන්න හැදුවා කියලත් සඳහන් වෙනවා. රමින්ද්‍ර විජේවර්ධන මැතිතුමා හිටපු නාවික හමුදාපතිවරයාට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ තමන්ව ඝාතනය කරන්නට සැලසුම් කළා කියලා. මේ නිශාංක සේනාධිපති මහත්මයා 2010 හෝ 2011 වසරේ දෙසැම්බර් 31 වෙනිදාක ඒ සම්බන්ධ සාක්ෂි සහිතව මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කළා. නමුත් සාධාරණයක් ඉටුුනේ නැහැ කියලත් ඔහු චෝදනා නගනවා. ඔව් ඒ අතරවාරේ අපි එනවා අරුණ පුවත්පතේ අද දවසේ ප්‍රධාන සිරස්තලේ බවට පත් වෙන ලංකාවේ දෙයක් නම් නෙවෙයි. අපි ඒ දවසේ අපි අනුෂීට පෙර මෙන්න මේ අරුණ ඒ සිරස්තලේ ප්‍රධාන කාරණාවට යොමු වෙන ඉස්සර ඉතාම ඉක්මනින් මේ කාරණාවට තවදාහන යොමු වෙනවා හොඳයි කියලා මම හිතනවා. පාතාලය මඩින්න ජනපතිගේ නියෝග ඊයේ තිබ්බ තවත් සුවිශේෂ සාකච්ඡාවක් තමයි මේ වෙන විට පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම් ඉහළ ගොස් තිබෙනවා. ඉතින් මේ සියලු තත්ත්වයන් හමුවේ මේ ගැන අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව කැඳවමින් සාකච්ඡාකරනු ලැබුවා. ඉතින් මේ ගැන එහිදී සාකච්ඡා වුණු එක කාරණාවක් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. බන්ධනාගාර තුල බන්ධනාගාර සංකීර්ණ තුල දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා කිව්වා. අපි පිළිසඳරට යොමු වෙන්නට තිබෙන නිසා ප්‍රධාන සිරස්තලයට අරුණ පුවත්පත් ඉක්මනින් අවධානය යොමු කරමු. ඔව් මේක හැමෝම දන්න කාරණාවයි. අරුණ පුවත්පත්ේ ප්‍රධාන සිරස්තලයේ කළු ජාතිකයාගේ මරණය නිසා ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාවම මහපාරට සිවිල් අරගල උග්‍ර අතට කියලා සඳහන් වෙන්නේ. හමුදාවත් භාවිතා කරන්නට සිදුවේවි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ සවස් කාලයේ නිකුත් කරපු ට්විටර් පණිවිඩයේ සඳහන් වුණා. මම දැක්කා එහි එතුමා කලින් සඳහන් කරපු ට්විටර් පණිවිඩය ට්විටර් සමාගම විසින්ම ඉවත් කර දැමුණා ඒ ජාතිවාදී ප්‍රකාශයක් ලෙස හඟවමින්. නමුත් කෙසේ හෝ වේවා ඇමරිකාවේ කළු ජාතිකයින් අති බහුතරය මේ මොහොතේ ජනාධිපතිවරයාට එරෙහිව ඉන්න බවක් තමයි. ඒ අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරා පහුගිය දිනක ඔහු
භූගත බංකරයක පවා රඳවන්නට ආරක්ෂාව විතරක්ම තර කරන්නට සිදු වුණා කියලා මේ ප්‍රහාරකයන් කැරලිකරුවන් මේ වෙලාව ඇවිස්සලා ඉන්න අමරිකානුවන්ගෙන්ම බේරා ගැනීම සඳහා එවැනි තොරතුරු වර්තන කෙසේ වෙතත් මේ ඇමරිකාවේ තත්ත්වය අනිකුත් රටවල පවා දැන් මතුවෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. අපි යමු විරාමයට. විරාමෙන් පසු රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග පිළිසඳරට අපි සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.